නමුත් දැස් දල්වාගෙන බලාගෙන හිටපු කාරණාව මීට සුමාන දෙකකට පමණ හිටදී තොරතුරු අපිට වාර්තා වුණා මේ කොමිෂන් සභා වාර්තාව තුළ ඒ කොමිෂන් සභා වාර්තාව තුළ කිසිදු තොරතුරක් නිසියාකාරයෙන් සමාජගත වෙලා නැහැ කියන කාරණාව මම එදත් සඳහන් කළා වගේම අපිට මතක් කරන්න තියෙන්නේ මේකේ අර සාමාන්‍යයෙන් ගමේ ගොඩේ භාෂා විවහාර භාෂාවක් තියෙනවා යන්නේ කොහෙද ඇහුවාම මල්ලේපොල් කියන වගේ කතාවක් තමයි මේ තුලදී දකින්නට ලැබිලා තියෙන්නේ. ඒ කියන්නේ කොමිෂන් සභාවේ වාර්තාවෙන් දැන් මේකේ ප්‍රධාන වැරදිකාරයෝ බවට චූදිතව චෝදනා ලැබලා තියෙනවා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයාතුළු කීප දෙනෙක්. ඒ කියන්නේ මෛත්‍රීපාල සිරිසේන මහත්මයා මේකෙන් ගැලවෙන්න ඕනේ කියන කාරණාවක් අපි සඳහන් කරන්නේ නැහැ. හැබැයි අපි බලාපොරොත්තු වුණා සහරාන් වගේ අන්තවාදී ත්‍රස්තවාදියෙක් නිර්මාණය කරපු නායකත්වයේ දීපු සහර මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ISIS ත්‍රස්තවාදීන්ගේ නායකයා ලංකාව තුල ජීවත් වෙන නායකයා වෙනම පුද්ගලයෙක් මේ සමාජයට පැහැදිලිදරව් කියන කරයි කියන කාරණාව. හැබැයි අපි දන්නතරතුරු අනුව කිසිදු පුද්ගලයෙක් වැරදිකාර වෙලා නැහැ. සාමාන්‍යයෙන් ගියබ් බලා ගන්න බාර දීලා ගියපු පුද්ගලයා තමයි වැරදිකාරය බවට පත් වෙලා තියෙන්නේ. හොරා හොරකම් කරලා හොරා සියලු කටයුතු කරලා ඒ වගේම මේ ඒකෙදර හිට මිනිස්සුත් මරලා හොරා සියලු කටයුතු කරලා ගියාට පස්සේ වැරදිකාරයා බවට පත් වෙලා තින්නේ ගෙදර බලාගෙන හිටපු බල්ලා. ඒ නිසා තත්ත්වෙ තමයි මේ වார்த்தාවෙන් කරුණු කාරණා ඉදිරිපත් වෙලා තින්නේ. මොකද දැන් මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අන්තර්ගතය තුල සඳහන් කළා තියෙනවා මේ අන්තවාදී ත්‍රස්තවාදීන් බිහි වෙන්න ප්‍රධානම කාරණාව බවට පත් උනේ බුදුබල සේනාව වගේ ජාතික සංවිධාන සිංහල රාවය වගේ ජාතික සංවිධාන නිසා තමයි සාරාන්ල වගේ අන්තවාදීන් බිහි වුනේ කියලා. දැන් මෙතනදිම පේනවා මේ පාස්කු වார்த்தාව ඊටාම දුර්වල වார்த்தාවක් කියන එක. මොකද හේතුව සහරාන් වවුරුදු 16 කාලයේදී කාත්තන් කුඩි ප්‍රදේශය ආදී ප්‍රදේශ මූලික කරගෙන ඔවුන්ගේ අන්තවාදයේ සහ මුස්ලිම් මූලධර්මවාදයේ ක්‍රියාවට නැගීම සඳහා කටයුතු සිද්ධ කළා කියන්නේ අවුරුදු 16යි සහරාන්ගේ වයස 1990 වගේ කාලය තුල තමයි මේ කාරණා කරලියට එන්නේ. එතකොට සිංහල රාවේ ජාතික සංවිධානය ඒ වගේ බොදු බල සේනාව වගේ සංවිධාන ජාතික සංවිධාන බිහි වෙන්නේ මෙන්න මේ අන්තවාදීන්ගෙන් වෙන උවදුරු පිළිබඳව කරුණු කාරණා සොයා බැලීම සඳහා තමයි සිංහල රාවේ නැත්නම් බොදු බල සේනාව වගේ සංවිධාන සමාජය ගත වෙන්නේ. එතකොට ඒක අන්තවාදයක් නෙමෙයි අපට යම් හානියක් වෙනකොට ඒ හානිය පිළිබඳව සොයා බැලීමේ කාර්යය භික්ෂුන් වහන්සේ වශයෙන් අපිට තියෙනවා. භික්ෂුව කියලා කියන්නේ හාමුදුරන් වහන්සේ නමක් කියලා හාමුදුරන් වහන්සේලාට සමාජය තුළ විවාහයක් තියෙනවා. ජාතියේ මුරදේවතාවුන් වහන්සේලා කියලා. ජාතියේ මුරදේවතාවුන් වහන්සේලා කියලා උන්වහන්සේලාට සමාජ සඳහන් කරන්නේ ගෞරවාන්විත නාමයක් තියෙන්නේ පන්සලේ හතර මායිම ආරක්ෂා කරන නිසා නෙමෙයි. රටට ජාතියට සම්බුද්ධ ශාසනයට යම් විපත්තියක් වෙනවනම් ඒ විපත්තියේදී ඒ පිළිබඳව සොයා බලලා ඒක ශාසනයත් රැක ගන්න ජාතිය රැක ගැනීමේ කාර්යභාරය භික්ෂුන් වහන්සේ වශයෙන් අපිට තියෙනවා. එතකොට ඒ නිසා තමයි මෙන්න මේ වකවානුව තුලදී 2000 විතර වෙනකොට මුස්ලිම් මූලධර්මවාදය සහ අන්තවාදී ආගමික කල්ලි සමාජගත වෙලා බෞද්ධයන්ට විවිධ හිරිහැර සහ අඩන්තේට්ටම් වෙනවා බෞද්ධ සිද්ධාස්ථාන ආක්‍රමණය කරනවා මේ පිළිබඳව සොයා බැලීමේ සංවිධානයක් විදිහට තමයි මේ ජාතික සංවිධාන බිහි වෙන්නේ. එතකොට මේ පාස්කු ප්‍රහාරයේ තියෙන අන්තර්ගතය තුළ එතරම් බිඳ වැටෙනවා ජාතික සංවිධාන විසහා සහරාන්ල වගේ අන්තවාදීව බිහි වුණයි කියන එක. ඒතර අමුණික බොරුවක්නේ. සහරාන්ල බිහි වෙන්නේ 1990 විතර ජාතික සංවිධාන බිහි වෙන්නේ 2000න් පස්සේ. එතකොට මෙතනම මේ කාරණාව සම්පූර්ණ අමූලික බොරුවක් බවට පත් කළා. දැන් එතකොට වැරදිකාරය වෙලා තියෙන්නේ කවුද? පාස්කු ප්‍රහාරය පහර දීලා තියෙන්නේ වෙන කවුරුවත් නෙමෙයි බලාගෙන ඉන්න ජාතික සංවිධානය. දැන් අවසාන නිගමන ඒකයි. ඒ නිසා ඥානසාර හාමුදුරන්ට උන්වහන්සේගේ ප්‍රකාශයක් කළා කියලා උන්වහන්සේට අප උන්වහන්සේට වෙනම නඩුවක් දාන්න හදනවා අප නැති වෙන. ඒ නිසා මේක මහා බරපතල අපරාධයක්. මේ කෝටි ගණනාවක් මුදල් වියදම් කරලා මේ කොමිෂන් සභා මේ වාර්තා ජනාධිපති කොමිෂන් සභා වාර්තාව එළිදක්වනකොට කෝටි ගණනාවක රාජ්‍ය මුදල් මහ ජනතාවගේ බදු මුදල් තමයි අවභාවිතා කරලා මේ භාවිතා කරලා මේව කරන්නේ. එතකොට අපිට දැන් සිද්ධ වෙන මේ වාර්තාව දිහා බැලූ බැලමටම රාජ්‍ය මුදල් අවභාවිතා කිරීමේ එක සංවිධානයක් විදිහට තමයි පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කොමිෂන් සභා වාර්තාව පිළිබඳව අපිට කරුණු කාරණා ඉදිරිපත් කරන්න තියෙන්නේ. අනික් කාරණාව තමයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයාම තමයි මේ කොමිෂන් සභා වාර්තාව පත් කරන්නේ. ඒ වගේ මෙහෙම බලාගෙන යනකොට දැන් සහරාන්ලාට පහර දෙන්න සහරාන්ලා අන්තවාදී IS ත්‍රස්තවාදී බිහි වෙන්න මූලධර්ම වහබ්වාදය මේ සමාජයට සමාජගත කරන්න මරාගෙන මැරෙන කල්ලි කණ්ඩායම් බිහි කරන්න කටයුතු සිද්ධ කරපු
සහරාන් ලටත් සහරාලත් වැඩිතිකාරෝ නෙමෙයි. එතකොට මරා මේ මේකන නායකත්වය දීපු කවුරුවක් ඇත්තෙත් නෑ. ඊගාවට බලාගෙන යනකොට අර මෛත්‍රීපාල සිරිසේන මහත්තයා පැත්තක ඉඳලා එතුමාගේ වැරද්දක් තියෙන්න පුළුවන්. එතුමාට ඒ පිළිබඳව කර්ම කාරණා පිළිබඳව අපි විශේෂයෙන් අමුතු සඳහන් කරන්න යන්නේ නෑ. හැබැයි දැන් වෙලා තියෙන්නේ එතුමාගේ පිටින් මේක කියලා තියෙනවා. ඒ නිසා එතුමා වැඩිකාරයෙක් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා මේකේ අන්තර්ගතය තුළ දැන් බැලුවහම බැලූ බැල්මට දැන් අපිට කර්ම කාරණා කීපයක් පැහැදිලි ඔප්පු කරන්න පුළුවන්. දැන් ඒ කියන වැඩිකාරය කවුරුවත් මේකේ නෑ. අසාද් සාලි මහත්තයා එක වෙලාවකදී මාවනැල්ලේ වනාත මාවනැල්ලේ බුදු පිළිම කැඩීමත් වනාත විල්ලුවේ ආයුධ ගබඩාව සම්බන්ධයෙන්ුත් පුජ්‍යලයන් කීප දෙනෙක් අත්අඩංගුවට ගන්නවා. එතකොට මේ කියන පුජ්‍යලයන් කීප දෙනාම තමයි පසු කාලීනව මරාගෙන මැරෙන මේ පාසුකු ප්‍රහාරය සම්බන්ධ මරාගෙන මැරෙන බොහොම කල්ලිය පිරිසක් බවට පත් වෙන්නේ. එතකොට මේගොල්ලෝ අත්අඩංගුවට මාවනැල්ලේ බුදු පිළිම කැඩීම සම්බන්ධවත් වනාත විල්ලුවේ අවියාවුද ගබඩාව සමුවීම සම්බන්ධවත් මේ පුජ්‍යලයන් අත්අඩංගුවට ගත්තාම එවක හිටපු ඩීආයිජී මහත්තයා පාලිත සිරිවර්ධන මහත්තයා පැහැදිලිව සඳහන් කරනවා මට අසාස්සාලි මහත්තයා කතා කරලා කිව්වා මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත්ත අය නිදහස් කළ දෙන්න කියලා. එතකොට මේ වගේ පහර දීමක් සිද්ධ කරපු මරාගෙන මැරෙන ත්‍රස්තවාදී කණ්ඩායමකට නායකත්වය දීලා ඔවුන් නිදහස් කරගන්න හැදුවා නම් අසාස්සාලි මහත්තයා එතරම් වැරදිකාරයෙක් බවට පත් වෙනවා. එතකොට මේක සාමාන්‍යයෙන් බැලූ බැල්මටම මේක ලොකු අධ්‍යයනයක් කරන්න දෙයක් නෙමෙයි. බැලූ බැල්මටම පේනවා මේකේ වැරදිකාරයා මේකේ අසාස්සාලි කියලා. එතකොට මේ වගේ කරුණු කාරණා ගොඩාක් තියෙනවා. ඒ වගේම වහබ්වාදයේ තුල ජිහාඩ් අන්තවාදයේ තුල පැහැදිලිව සඳහන් වෙනවා තමන්ගේ ආගමට යම් කිසි කෙනෙක් හිරිහැර කරනවා නම් ඔහු කඩු වලින් කපලා හරි මරලා දාන්න කියලා. එතකොට කඩු දහස් ගණනාවක් ගෙනාවා. ඒ කඩු දහස් ගණනාවක් ගෙනල්ලා පල්ලි වල සමහර මාලිගාවත් ඒ පල්ලිය ඇතුළු පල්ලි කීපේ මුස්ලිම් පල්ලි කීපයක මේ කඩු 100 200 300 ආදී වශයෙන් හමු වුණා. ඊගාවට මේ හමුදාවේ ගුවන් හමුදාවේ නාවික හමුදාවේ ඇතුළු පොලිසියේ ආදී ස්ථානවල ඒගොල්ලන්ගේ නිල ඇඳුම් සිය ගණනාවක් දහස් ගණනාවක් හම්බෙච්ච පල්ලි තිබුණා ස්ථාන තිබුණා. ඒ පිළිබඳව කිසිම අධ්‍යයනයක් නැහැ. එතකොට දැන් මේවා ගෙනාවේ නිකන්ද? ඒ කියන්නේ මේ කඩු අරගෙන මේ හමුදා ඇඳුම් ඇඳගෙන රාත්‍රී කාලයේදී මේ ගෙවල් වලට ගිහිල්ලා මිනිස්සු ගෙයින් එළියට අරගෙන බෙල්ල කපලා මරා දැමීමේ ක්‍රමවේදයක් තමයි අනුගමනය කරන්න සූදානම් වෙන්නේ. මේ පිළිබඳව දැන් අපිට තේරෙන භාෂාවෙන් බැලුවාම මේක ලොකු වියදමක් දරන දෙයක් නෙමෙයි. බැලූ බැල්මට පේනවා මේ වගේ දෙයක් තමයි වෙන්න ගියේ කියලා. එතකොට ඒ පිළිබඳව ඒවා ඒ කඩු හම්බෙච්ච තැන්වල පිළිබඳව කිසිම අධ්‍යයනයක් කරලා ඒ පිළිබඳව ගත යුතු නිගමන දීලා නැහැ. ඊගාවට මේ පාසුකු ප්‍රහාරය සම්බන්ධයෙන් ඒ වෙලාවේදී අන්තවාදී මුස්ලිම් දේශපාලන නායකයෝ මේ වෙලාවේදී මේ කාරණාව සම්බන්ධයෙන් නායකත්වය දීලා තියෙනවා. එතකොට ඒ නායකත්වයේ දීපු දේශපාලන නායකයෝ පිළිබඳව ඒ වෙලාවේ කතා කරා ඒ අය. මේ මුස්ලිම් මූලධර්මවාදය පිළිබඳව කතා කරා. ඒ අය පිළිබඳව ගත්ත ක්‍රියාමාර්ගයකුත් දැන්. Breaking.lk